സഹകരന് കിസി ദേഹിട്ട് ഭയപ്പെട്ടിപ്പാ കിസിമ കെന്ന് കൊടുക്കേ കരതരായിട്ട് നോൻ എഴുതിയിട്ട് മങ്ങി ഹെമ്മ ദൈവം ബാലൻസ് കരളാ തീയും അനിത്തിക്ക് ഡോക്ടേഴ്സിലെ മറ്റ കീഴിലെ വീഴായി യാടെ ജീവിതത്തിൽ കിസിമ കരതരായിട്ടേ കീഴ എൻ്റെ ഭയവിൻ്റെ ദേഹത്തിനെ അനിത്തക്ക് മങ്ങ് അയാളുടെ പുറന്തുണാനെ ഇയാൾക്ക് ജീവിതത്തെ മങ്ങ് ആരക്ഷാകരണോ കീഴ ഈ വചനെ മങ്ങ് അക്കുറട്ടും പിലിപ്പതിനു സമീപമുള്ള അതിനകം അയാളെ മറ്റ പൊടി വരട്ടി കക്കറം തോന്നി ോണ് ദനട്ടമത്തൊയാമയിൻ്റെ വിശേഷക്കിനെക്കലായിട്ട് ഇയാളവരുടെ നമപ്പവ ദാലത്തിനുവാ സ്വപ്ന കേള ഒയാ വിശേഷക്കിനെക്കുണ്ട് ബാ തീർന്നത് ഗുഡ് തമുസേ അതുല സർ ഗെതറിനെ കാം മേട്ട് വല ഇന്നോ തമുസെ മറ്റ ഹരി സാത്തുട്ടു തമസി മങ്ക് ഈപുതി ഹറിയിട്ട് കേറാനെ മേ ഇന്നേ ഉണ്ട് തമസി കഥാകരണ സർ മനം കീല ഏയാ ഏകട്ട് ഹറി കമത്തി തീർന്ന അബൈ ഗെതറിൻ എലിയിട്ട് അന്നെ അമണി മാഡം കിവത്ത് വിതരായി തീർന്നത് എമനത്തൻ തമസി മേ ഗീബലാകന ഇന്നു ഓക്കെ ബോസ് അമണി ഒയാ അദാപു ലോയക വൈപ്പ് ഹമ്പിണ്ടാണ് ഈ വൈപ്പ് ഒയാ യാളു കറകണ്ട് ഈട്ട് പാസ് മുഖത്ത് വെണ്ടോണ് കീല മങ്ങ ഒയാട്ട് ചെയ്യാണ് මෙතන අපිට නොතේරෙන මොකක්ම හරි ලොකු දෙයක් තියෙනවා. ඇයි යාලා ඒ වෙලාවේ මාවේ? වෙනද වගේ නෙමෙයි. එයාලා හතර දෙනෙක්ම ආවා. ඇයි යාලා සප්නම දාලා අම්මව විතරක් වාහනේට නැගගත්තේ? ඇයි අපි සප්නගෙන් විස්තර ඇහුවාම එයා මුකුත් නොකිය ඇඩුවේ? මෙතන මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා. මං කල්පනා කරපු දේ තාත්තට කිව්වා නම් තාත්තේ තමයි මට පිස්සු කියලා. එහෙම හිතන්න එපා පුතා. ඔය මුල් කාලේ පිස්සුවෙන් වගේ ආපු අදහස් අද බොහොමයක් ඇත්ත වෙලා තියෙනවා. අනිත් එක වෙනස් විදිහට අදහස් එන්නේ ගොඩක් පිස්සුවෙන් තමයි. දැන් කියන්නකෝ මොකද්ද වෙලා තින්නේ කියලා. විද්‍යුත් බලයේ තියෙන මාළු ගැන තාත්තේ විශ්වාස කරනවද? ඔව් දැන් ඔය බ්ලූ ඉකොනොමි වගේ පොත්වල ලියලා තියෙන ඒවා තමයි. ඒ මොකද්ද ඒ පොත? ඒ මොකද්ද කියලා කියන්න. ඉස්සෙල්ලා ඔයා හිත හිත හිටපු දේ කියන්නකෝ. මං කල්පනා කරේ ඒ මාළු වැඩිපුර බෝ කරලා හැම ගෙදරටම ටැංකියක් ගන්න දීලා බැයිද ගෙදරට අවශ්‍ය කරන කරන්ට් එක හදාගන්න. අදහස නරකම නෑ. හැබැයි ඒ වුණාට ඔය අදහස ගලප ගන්නවට බැරි වුණා.
දැන් බලන්න මේ ලෝය තාත්තගාවට ඕන තරම් බොරුකාර මිනිස්සු වෙනවන්. හැබැයි එවුනාට ඒ බොරු හරියට ගොතාගත්තේ නැත්තම් මේ ලෝය තාත්තට හරියට මහු වෙනවා. හරි කමක් නෑ, ඔයාට කියන්න බැරි නම් කමක් නෑ පුතා. හැබැයි ඔයා කරන දේ හරියටම කල්පනා කරලා දෙපාරක් කල්පනා කරලා කරන්න ඕනේ. තේරුණාද? ගුඩ් නයිට් පුතා. තාත්තේ, අර අමුතු මිනිස්සුන්ගේ ගෙදර ඉන්න අංකල් හොස්පිටල් අරන් ගිය ජර්ම් එකක් හින්ද වෙන්න බෑ. ඔයා කියන එක හරි කියලා මටත් හිතෙනවා. දැන් අයියෝ එහෙම කියන්නේ? ඒ අංකල්ව වාහනේට දාගනින්දි මං දැක්කා 10න් කොළපාටට හුරු දියරයක් වගේ එනවා. ඒ ගියතලේ මොනාරි භයානක දෙයක් වෙනවා කියලා මට හිතෙනවා තාත්තේ. මොනවද මේ මහරය හැරගෙන කල්පනා කරන්නේ? හිතා ගන්න නැද්ද? මං මේ වැඩක් අම්මා. නිදි මරාගෙන කරන්න තරම් ඔයාලට ඉස්කෝලේ වැඩ දෙනවද? නෑ, මේ අමතර වැඩක්. මොකද්ද කියමුක අමතර වැඩේ? ඉස්කෝලේ සයන්ස් ඩේකට මම මොකක් හරි ගැජට් එකක් හදාගෙන යන්නයි කල්පනා කරේ. හැබැයි වැඩිපුර හැරගෙන ඉන්න එපා. නැත්නම් උදේ නැගිටවන්න ගියාම මටයි දුක් විඳින්න වෙන්නේ. එනාඩි පහෙන් නිදිය ගන්න ඕනේ. නිදාගෙන හැරුණාමත් හොඳ හොඳ අදහස් එනවා. Good morning. Good morning. තේ පරක්කුයි නේ? අද නම් ටිකක් පරක්කුයි කොහොමද? ඊයර මිනිස්සෙක් එක්ක තිබ්බ තරහටද කොහෙද වැඩිපුරත් එක්ක නින්ද ගියා. අනේ නෑ අනේ. දැන් පුතා ලොකු වෙනකොට වැඩ වැඩි වෙනවා. ඇත්තටම කියනනම් මට මේව තනියෙන් කරගන්න බැරි තරම්. එක්කෝ මේවට මැෂින් ගන්න ඕනේ. එහෙම නැත්නම් වැඩ කරන්න කවුරු හරි ගන්න ඕනේ. ඉතින් මට එච්චර වැඩ පේන්නේ නෑනේ. අනේ ඒකනේ කියන්නේ. මේ හැමදේම ඔයාට ඇඟිල්ලෙන් එන්න පෙන්වන්න ඕනේනේ. නැත්තම් ඔයාට පේන්නේ නෑ. මගේ වාසනාව නොවෙන්න තාමත් ඔයා නිකම්ම නිකන් ලෝය. අනේ ඔව්. නැතු ඔයාගේ වාසනාව. ඔයාගේ මොලේ. ඔයාගේ මග පෙන්වීම. මම මේ නිකම්ම නමට විතරයි. වැදගත් දෙයක් පෙන්නලා දෙන්න හදද්දි ඔයා මේ නිකම් වචනල්ලම් පැටලෙන්නමයි හදන්නේ නේ? දැන් මොකක්ද ඒකේ තියෙන වැදගත්කම කියලා කියනවා? දැක්කනේ? දැක්කනේ කතා කරන්න හැටි. මේ පිට මිනිස්සු අපිට ගරුණම්බු දීලා කතා කරනවා. ගෙදර මිනිස්සේ කතා කරන්න හැටි. අනේ ඇත්තට ඒ අතින් අර කමනිල කොයි තරම් වාසනාවන්තද? දැන් ඒ පාර අර කමනියෙක් වල්ලගත්ත. මේ කියන දේත් තේරුම් ගන්න කියනකෝ. මට යන්න පරක්කු වෙලා තියෙන්නේ. ඔය ඊ හොස්පිටල් ගෙනිච්ච මිනිස්සයා ඉන්නේ. අන්න එයාගේ ආඩම්බරකාර ගෑයි. ඕ ඉතින් එයාගේ වාසනාවයි ඔයාගේ අවාසනාවයි මොකද්ද? එයාලගේ ගෙදර ආරක්ෂාවටයි ගෙදර වැඩ කරන්නයි සිකියුරිටි සර්විස් එකෙන් ඉන්නවා. අපේ තාත ලෝය කෙනෙක් වෙලත් අපිට නෑ. හරිනම් අපේ ගෙදරටයි තාත්තටයි සිකියුරිටිලා ඉන්නත් ඕනේ. හරියට හරි. අනේ ඔයාට තේරිච්ච නැති එක මෙන්න මේ පුතාට තේරුණා. එන්න මගේ රත්තරන් තේරුම්. සියගේ තේක දීලෙන්නම්. තේරුම්ද? ඔයා නම් මාරයියා.
දැන්නම් නිකන් ෂර්ලොක් හොම්ස් වගේ. තාම නම් එහෙම නැහැ. නැත්නම් මොකද? නැත්නම් අර අම්ම හැරෙනකොටත් ඔය කියලා ඉවරයි. අලුත් සිකියුරිටි කෙනෙක් ගන්න එකේ ප්‍රතිඵලේ අම්මයි යාළුවෙක් එක්ක කතා කර කර හිටියා. ඒ සිකියුරිටිලා ගෙදර වැඩත් කරලා දෙනවලු. අපිට දැන් එච්චර තමයි අඩු වෙලා තියෙන්නේ. තාත්තා පරිසමෙන් සෙල්ලම් කරේ නැත්තම් අම්මා සිකියුරිටි කෙනෙක් කරන් තමයි ආයේ පස්ස බලන්නේ. මේ මේ ඔයාගේ පණිවිඩ කන්ටැක්ට් එක තියලා ගිහිල්ලා ඇඳගන්න. අනිත් එක අපිට පොඩි කතාවකුත් තියෙනවා කතා කරන්න. අම්මට නොදැනෙන විදිහ. ඕකේ. හම්බෙන්නද මේ 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 නම නම් අහගන්න බැරුණා මේ 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 කොලේ ලියලා දීලා මේ එන්න කිව්වා පොඩ්ඩක් ඉන්න මට නමෙන් වැඩක් නෑ මට වැඩේ තමයි වැදගත් වෙන්නේ අපි යන් ඇතුළට මේ මාතර බොන්න කූල් ඩ්‍රින්ක් එකක් හදාගෙන මගේ රූම් එකට එනවා අපි යන් මං හරි කැමති මයික් වගේ මිනිස්සුන්ට තමන් කරන රස්සාවෙන් අයින් කරත් ඒ රස්සාවට ආදරය කරන මිනිස්සුන්ට ඒක අපේ පවුලෙන් එන දෙයක් මහත්තයා මයික් මට මහත්තයා කියන්න එපා. මයික් මට කතා කරන්න ඕන අදින් පස්සේ බොස් කියලා. මම මයික්ට කතා කරන්නේ මිස්ටර් මයික් කියලා. තේරුණාද? බොස් මේ ඉන්ටර්විව් එකක් කරනවද? නෑ නෑ. පොඩි දෙයක් විතරයි. මයික් මේ ඉන්ටර්විව් එකෙන් පාස් වුණා නැතත් මයික් මේ රස්සාවට මං ගන්නවා. මයික් වගේ සූක්ෂම මිනිහෙකුට විතරයි මගේ මේ සිකියුරිටි එකේ මම දෙන රස්සාව කරන්න පුළුවන් වෙන්නේ. සුදුසාර සුදුසු තැන හම්බිනවා කියලා කිව්වට මං ඒක විශ්වාස කරේ නැහැ සර්. අද ඉඳලා මං ඒක විශ්වාස කරනවා. අපේ ගුණමකුව හැත්තට මගේ වටිනාකම නොතේරුණාට බොස්ට තේරෙනවා බොස්. යුනිෆෝම් එකක් අඳලා බාල සිකියුරිටිකාරයෙක් කරන්න නෙවෙයි මයික් මම මෙතෙන්ට අරන් ආවේ. මගේ සිකියුරිටි ඉන්ටෙලිජන්ස් එකේ ලොක්ක කරන්න තමයි මයික් මම මෙතෙන්ට අරන් ආවේ. හැබැයි මට මාසෙට දෙන්න පුළුවන් පඩිය රුපියල් 50,000යි මයික්ට. ඇයි මදිද? මට පටන් ගන්නකොට දෙන්න පුළුවන් රුපියල් 50,000ක් විතරයි. මාදි ගන්නවා විකාරද බොස් හොඳට නැති. අනික මං ගැන මුකුත් දන්නේ නැතුව බොස් මට ඔය දෙන්න යන ගාන හොඳට නැති බොස්. අනික 50,000 කියන්නේ සේමිසි ගානක්ද බොස්? නේ?
හරි හොඳයි. මං හරි කැමති මයික් වගේ මිනිස්සුන්ට. තමුන් ගන්න පඩියට ගරු කරන මිනිස්සුන්ට මං හරිම කැමති. සුනිල් මේ මාත්‍ය එක්ක ගිහිල්ලා මේ මාත්‍යට ගැළපෙන සයිස් එකෙන් සුදු ෂර්ට් දෙකුයි කළු කලිසම් දෙකුයි අරන් දෙනවා. මේ මාත්‍යගේ සයිස් එකට සපත්තු කුට්ටම් දෙකුත් අරන් දෙනවා. තේරුණාද? තාත්ති ඔයා හොඳට මතක තියාගන්න. ඒ අල්ලකි අතුරුදහන් වුණේ අර අමුතු මිනිස්සු ඇවිල්ලා ටික කාලයකට පස්සේ. මේ මොකද්ද මේ කිමිකල් එකක් ගිහිල්ලාලුනේ? අපිට බලන්න යන්න දෙන්නේ.